නීල පබළු බලන හැමෝම දැන් දන්නවා පෝජට වුණ කරදරය. මේ කරදරයට හැමෝම සතුටු වුණත් පෝජගේ ජීවිතේ ආරක්ෂා කරන්න කියලා ඉස්කෝලේ මහත්තයා වගේම ජනනාත ඇතුළු මේ හැමෝම දෙවියන් යදිනවා. මොකද මේ හැමෝටම පෝජ කියන්නේ ගොඩක් හොඳ හැමෝටම පිහිට වෙන හිත හොඳ කෙල්ලෙක්. ඉතින් වෙද මහත්තයටත් ඒ ගැන ඉස්කෝලේ මහත්තයා සනාථ කළා. හැබැයි ඉතින් පූජ කියන්නේ කවුද කියන රේෂ්ම නම් හොඳටම දන්නවා. වාසනත් දන්නවා. එස්සෝත් දන්නවා. අන්න ඒ නිසා තමයි මේ හැමෝම පූජට උන දේ ගැන ගොඩක් සතුටු වෙන්නේ. දැන් පූජගේ ජීවිතේ ගොඩක් අසීරු කාලයක් ඇවිත් තියෙන්නේ. කොයිතරම් මරණයේ දූතිකාව කියලා කයිය ගැහුවත් පූජටත් නොහැකි වුණා නාග මලින්ද එක්ක සටන් කරන්න. අන්න එතනදි පූජ අසරණ වුණා. මතකද මලින්දගේ මරණය කරපු දවසේ ත්‍රිශිලා සහ පූජා දෙන්නම එකතු වෙලා තමයි පිහියෙන් යන්නේ මලින්දට. ඉතින් කුරුලගේ ජීවිතයට හානියක් කරපු වෙලාවෙත් එහෙමයි. ඉතින් පූජ මේ විඳවන්නේ ඒ කරපු දේවල් වලට වන්දිය කියන දේ හැමෝටම තේරෙනවා. නමුත් පූජගේ ශක්තිය ලෙසෙන් හීන වෙන ශක්තියක් නම් නෙවෙයි. ඒක දකිනකොට නම් අපිට තේරෙනවා පූජ මිය යන්නේ නැ මේ වතාවේ කියන කාරණය. නාගයාට පූජට දෂ්ට කරලා මරන්න උමනාවක් තිබුණේ නැහැ. පූජ වඳ විඳලා විඳලා මැරෙන්න ඕනේ නිසා තමයි මේ විදියට පූජට කළේ. දැන් පූජගේ ජීවිතේ ස්ථිර නැහැ. මේ තරම් දෙයක් වුණාටත් පස්සේ තාම මේ ගැන අභිමන්ට දැනගන්න ලැබුණේ නැහැ. මේ ගැන අභිමන්ට නොකියන්න හේතුව වෙන්න ඇත්තේ අභිමන් මේ අනතුර ගැන දැනගත්තටත් පස්සේ සිද්ධ වෙන්නේ මනසින් කඩන් වැටෙන එක නිසා. කරලොත් නෑ පූජටත් මෙහෙම වුණා කියලා දුක් වෙන එක. මොකද අභිමන් හිතන් ඉන්නේ පූජා දැන් ගොඩක් වෙනස් වෙලා කියලා. නමුත් කොත්මලේ කුරුළු ඉන්නවා දැක්කොත් ඊට පස්සේ නම් කට්ටියම දැනගන්නේ පූජාවේ කුරුළුට හානියක් කරන්න කියලා. ඇත්තටම පූජගේ ජීවිතේ නැති වෙන්නේ නැහැ. නමුත් මෙහෙම දෙයක් වුණත් කොහොමද සිද්ධ වෙච්ච කම්පණය නිසා පූජට හැමදේම අමතක වුණොත්. ඇත්තටම පූජ වැරදේවල් කරන එකෙන් මිදිලා ජීවත් වෙයි කියලා හිතන්න පුළුවන්. පූජ පුංචි කාලේ ගොඩක් විඳෙව්වා. ඉතින් ඒ විඳවිල්ල නිසාම තමයි පූජ මේ තරම්ම දරුණු වුණේ. ඉතින් ඒ කාලේ පුංචි පූජට කරදර කරපු හැමෝටමත් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්නම ඕනේ. එතකොට තමයි පුංචි පූජට සාධාරණයක් සිද්ධ වෙන්නේ. ඒ වගේම ලොකු වෙලා පූජ කුරුලට කරපු හැම වරද්දකටම දඬුවම් ලැබෙන්න ඕනේ. මොකද පූජයේ දේවල් කළේ දැනුම් තේරුම් තියෙන විට. ඉතින් නීලපබළු කතාවේ මේ දවස්වල අභිමන් පේන්න නැහැ. සමහර විට නැවතත් අභිමන්ට රංගපාන ශිල්පියා පොඩි නිවාඩුවක් අරන් තියෙන නිසා වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්.